අයිබෝන් හැම දිනටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අදත් අපි දැනුමට යමක් කරන්න බලකට වෙන හරස්කඩ වෙනින් බොහොම ආදරෙන් පිළිගන්නවා. ලෝකෙ ඉතාම ජනප්‍රිය ක්‍රීඩාවක් තමයි බොක්සිං ක්‍රීඩාව. මේ බොක්සිං ක්‍රීඩාව පවත්වන නියමිත වේලාවක් තිබෙනවා, වට ගණනාවක් තිබෙනවා. මේ හැම දෙයක්ම තිබුණත් අපි අද කතා කරන බලාපොරොත්තු වෙන ලෝකේ වැඩිම වේලාවක් නැත්නම් දීර්ඝතම කාලයක් තිබුණු බොක්සිං තරගාවලිය ගැන. රැඳෙන්න දිගටම මේ දැනුමට යමක් කරන්න ඔබ ළඟට එන හරස්කඩ. මේ ලෝක ඉතිහාසයේ දිගම දීර්ඝතම බොක්සිං තරගාවලිය තිබිලා තියෙන 1893 අප්‍රේල් මාසේ 6 වෙනිදා ඇමරිකානු ජාතික බොක්සිං ක්‍රීඩකයෙක් දෙදෙනෙකු වුණු ඇන්ඩි බෝවනොයි ජැක් බර්ග් කියන දෙන්න අතර මේ තරගයේ තිබුණේ ඇමරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ නිව් ඕලියස් නගරයේ තියෙන බොක්සිං සමාජ ශාලාවේ. මේක ලෝක ඉතිහාසයේ දීර්ඝතම අත්වැසුම් සහිත බොක්සිං තරගාවලිය ඉදිරිය තමයි සලකලා තියෙන්නේ. මේ සම්පූර්ණ තරගයේ කාල සීමාව පැය 7:19ක්. තා විශාල කාලයක් මේ බොක්සිං තරගාවලිය තිබිලා තියෙනවා. මේ තරගාවලිය ආරම්භ වෙලා තියෙන්නේ අප්‍රේල් 6 වෙනිදා රෑ 9ට. පහවදා නැත්නම් අලියම වෙනකම්ම මේ බොක්සිං තරගාවලිය තිබිලා තියෙනවා. ඔබ දන්නවද වට 110ක් මේ තරගයේ තිබිලා තියෙනවා මේ ක්‍රීඩකයන් දෙදෙනා අතර. මේ ක්‍රීඩකයන් ගෘහණ කෙනාට හම්බෙන්නේ සැහැල්ලු බරපන්තියේ සුවරතාවයක් වගේම මුදල් තියාගෙන විදිහට ඇමරිකානු ඩොලර් 2500ක්. තරගය ආරම්භ කරන වෙලාවෙම බර්ග් ඉතාම ආකර්ෂණීය විදිහට මේ ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනා ගනිමින් පළවෙනි වට 25ම ජයග්‍රහණය කරන්න සමත් වුණා. හැබැයි අවසාන වෙලේ බෝවන් කාටවත් හිතාගන්න බැරි විදිහට පරාජය බාර ගැනීම ප්‍රතික්ෂේප කළා. නැවතත් බර්ග් එක්ක සටනට අවතීර්ණ වෙනවා. බෝවන් විසින් 25 වටේදී බර්ග්ව පහරක් ගහලා තල්ලු කරලා දාලා විනිසුරුවරයා 10ට ගණන් කරන්නට කලින් අවසන් තරගයේ සීනුව නාද වෙන්න කලින් ඔහු නැවතත් තරගයට අවතීර්ණ වෙනවා. මේ දෙන්න අතර තරගයේ කොච්චර උණුසුම් වුණාද කියනවා නම් එක වෙලාවකදී බර්ග්ගේ අත් දෙකේම අස්ථි බිඳීම් වලට පවා ලක් වෙලා තියෙනවා. ඉතින් දෙදෙනාම ඉතාම දැඩි වෙහෙසකට පත් වෙලා හිටියත් කිසිම විදිහක දක්ෂතාවයන් අඩු නොකරගෙන මේ දෙදෙනාම තරගය දිගටම කරගෙන ගිහිල්ලා තියෙනවා. රාත්‍රී වෙන විට මේ තරගය කොච්චර ඔවුන් වෙහෙසට පත් වෙලා හිටියද කියනවා නම් බොහෝ පිරිසක් මධ්‍යම රාත්‍රිය වෙන විට තරගය නරඹන්නන් ශාලාවෙන් පිටව ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තමයි සමහරු තමන්ගේ ඉඳගෙන හිටපු පුටුවලම නිදාගෙන තියෙනවා. මොකද ඒ තරමටම මේ තරගය මන්දගාමී වෙලා තියෙනවා. මොවුන් දෙදෙනා නතර වෙන්නේ නැහැ, පරාජය බාර ගන්න කෙනෙකුත් නැහැ. ඒ තරමටම තරගය පවත්වාගෙන යනවා. තරගයේ 108 වෙනි වට වෙනකොට තරගයේ කොච්චර මන්දගාමීද කියනවා නම් දෙදෙනාගෙන් එක්කෙනෙකුටවත් පහරක් එල්ල කරගන්න පුළුවන් ශක්තියක් ඉතිරි වෙලා නැහැ. ඒ වෙනකොට ඔවුන් දෙදෙනා දෙදෙනාම වටේ යමින් තමයි ඉඳලා තියෙන්නේ. ඒ අරෙන්න පහර එල්ල කරලා නැහැ. 110 වෙනි වටේ නිමාවක් දකින්නවා. ඒ වෙනකොටත් ඔවුන් දෙදෙනා වටේ යමින් තමයි ඉඳලා තියෙන්නේ. තරගයේ 111 වෙනි වටේ ආරම්භ වෙනකොට මේ දෙදෙනාම බොහොම මහන්සියට පත් වෙලා තියෙන්නේ. 111 වෙනි වටේදී දෙදෙනා තමන් ඉඳගෙන හිටපු පොටු වලින් නැගිට ගන්නවත් හැකියාවක් තිබිලා නැහැ. ඒ තරම වෙහෙසට පත් වෙලා හිටපු හින්දා. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී තරගයේ විනිසුරු වුණු ජෝන් ඩෆි විසින් තීරණයක් දෙනවා. ඒ තමයි මේ දෙදෙනාටම මේ තරගයේ සම ශූරතාවය පිරිනමන්න. ඒ නිසා ඔවුන් දෙදෙනාටම සම ශූරතාවය වගේම සමානවම ජයග්‍රහකයාගේ මුදල් බෙදා දීමක් සිද්ධ කරනවා. ඉත් බොක්සිං වලට කැමති හැම දෙනාම දැනගත ඕනි කතාවක් තමයි බොක්සිං ඉතිහාසයේ තිබුණු දීර්ඝතම තරගාවලිය තමයි මේ අපි කතා කරපු බොක්සිං තරගාවලිය වට 111. අපි අද හරස්කඩෙන් කතා කරේ බොක්සිං තරගාවලියේ ඉතිහාසයේ දීර්ඝතම බොක්සිං තරගාවලිය. අපි අද හරස්කඩෙන් සමු ගන්නවා. චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. අපි දැනුමට යමක් කරන් හෙටත් ඔයගොල්ලෝ හම්බෙන්න වෙනවා. සුබ දවසක් ඔයගොල්ලෝ.